හැම මාසෙම Google Updates වෙලාවට එන නිසා ආරක්ෂාව වගේම ෆෝන් එකත් අලුත් වෙනවා. ඒකයි බය නැතුව මං කාටවත් Nokia Android smartphone එකක්ම රෙකමන්ඩ් කරන්නේ. සමගා අලුත් වන Nokia සියලු සමීක්ෂණ වාර්තා යලි යලි තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශනයේ පැතිගත් ඇත්තගෙන හිරු ප්‍රවෘත්ති සමගින් අද ඔබ හමුවන මම සාරංගපතිරණ මම රෝෂිනී විජේසූරිය මුලින් අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. මිලේනියම් චැලෙන්ජ් කිවිසුම අත්සන් කිරීම කල්යයි. කාශ්‍යප හිමිගේ උපවාසය අත්හරි. සජිත් ප්‍රේමදාස මහත්මයාත් එවලා තියෙන ලිපියක්. ඇයි මේ අපිව රවට්ටන්න හදන්න කියන එක මම කියන්න ඕනේ. මේකේ වැදගත්ම පිටු දෙකක් තියෙනවා 12 13 කියන. ඒ දෙක නැතුවයි මට මේ වන්නේ. ගෝඨාභයගෙන් ආබාධිතයින්ට ප්‍රතිඥාවක්. අනුකම්පාවෙන් බලන්න නෙවෙයි ඒ අයිතිවාසිකම් ලබා දෙන්න ගියදී ක්‍රියා කරනවා කියන. දිල්ලි වායු දූෂණයේ බලපෑම කොළඹටත්. නිසි පරිදි වැඩනිම නොකර දක්ෂිණ අධිවේගයේ කොටස් දෙකක් හෙට විවෘත කරන බවට චෝදනා. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම අත්සන් කිරීම අතිටුවන්නයිලා කොළඹ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් ආරම්භ කළ මාරාන්තික උපවාසය ඊයේ මධ්‍යම රාත්‍රියේ අවසන් කෙරුණා. ඒ අදාළ ගිවිසුම මැතිවරණයට පෙර අත්සන් නොකරන බවට ලැබුණු ලිඛිත පොරොන්දුව මතයි. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවන ලෙසට ඉල්ලමින් පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් කොළඹ නිදහස් චතුරාර්ය පරිශ්‍රයේදී මාරාන්තික උපවාසය ආරම්භ කළේ ඊයේ පෙරවරු 8:45ට පමණ. උන්වහන්සේගේ උපවාසයට සහාය පළ කිරීමට මහා සංඝරත්නය දේශපාලඥයින් කලාකරුවන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක් වුණා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලිපියක් රැගෙන පූජ්‍ය කාශ්‍යප හිමියන් මාරාන්තික උපවාසයේ නිරත නිදහස් චතුරාර්ය පරිශ්‍රයට පැමිණියා. උපුටා ගැනීම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනේ සිට මැතිවරණ ප්‍රතිඵල නිකුත් වන මොහොත දක්වා මෙම ආණ්ඩුව විසින් අත්සන් තබන ලද සියලු ගිවිසුම් ජාතික ආරක්ෂාව ස්වෛරීභාවය සහ ජාතික අවශ්‍යතාවන්ට යටත්ව නැවත සලකා බැලීමටත් ජාතික වුවමනාවන්ට පටහැනි නම් ඒවා අහෝසි කිරීමට කටයුතු කිරීමටත් වග බලා ගන්නෙමි. එබැවින් මෙම උපවාසය අත්හරින ලෙස ඉතාම ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. උපුටා ගැනීම අවසන්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ වගේ පොරොන්දුවක් දීලා මේ පිළිබඳව සම්පූර්ණයෙන් කටයුතු කරනවා කියලා අපිට ලැබිලා දීලා තියෙන ලිපිය පිළිබඳව මම බොහොම සන්තෝෂ වෙනවා. දැනට තියෙන මේ රජය විසින් යම්කිසි ස්ථීර ලිපියක් ලබා දෙන තුරු මම මගේ මේ ක්‍රියාමාර්ගය නවත්තන්නේ නැහැ. කෙසේ වෙතත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ජනාධිපතිවරණයට පෙර ක්‍රියාත්මක නොකරන බවට පාර්ශව කිහිපයකින් ලැබුණු ලිඛිත පොරොන්දුව මත පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් මධ්‍යම රාත්‍රී 12ට පමණ සිය මාරාන්තික උපවාසය අවසන් කළා. මම බොහොම කනගාටු වෙනවා මේ අප්‍රාමත්මා සායන පන්දුර සමරවීර රජතුමා මේ උපවාස ගැන වුණත් බටර් උපවාස වලට අපි සූදානම් නැහැ කියන වගේ ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳව බෞද්ධකම හැලු කරන වැඩපිළිවෙලක් දිගටම සිද්ධ වෙච්ච හින්දායි මේකේ ඉහළ තැනකට යෙහින්දයි අපිට මේ වගේ දේවල් කරන්නේ. අවුරුදු ගාණක් දැන් බොහොම ඊඩාකාරීව තමයි මේ ශාසනික කටයුතු කරගෙන යන්නේ. ශාසනයට හානි කරලා කටයුතු කරලා පව් පුරවගන්න එපා කියලා මම තාමත්ම දැඩිව කියනවා. පාර්ලිමේ මැතිතුමා වගේ අය ගැන අපි බොහොම ගෞරවයෙන් තිබ්බ අය මේ වැනි හැසිරීමක් නැතුව අපි ඒතුළට ආරාධනා කරනවා පාවා දෙන කටයුතු කරන්න කියලා. முதல் அமாத்திய ಮಂಗಳ ಸಮರವೀರ ಮಹತಾ ಮಿಲೇನಿಯಂ ಚಾಲೆಂಜ್ ಕಾರ್ಪೊರೇಷನ್ ಗಿವಿಸುವ ಸಹ ಪೂಜ್ಯ ಉಡುತುಂಬರ ಕಾಶ್ಯಪ ಹಿಮಿಯ ಸಿದುಕಲ ಮಾರಾಂತಿಕ ಉಪವಾಸಯ ಸಂಬಂಧೆನ್ ಅದ ಅದಹಸ್ ಪಲಕಲ මේ MCC ගිවිසුමේ කාට හරි පෙන්වන්න පුළුවන් අදුම ගානේ මේ ලංකාවේ බින් අඟල ඇමරිකාවට දෙන්න හදනවයි කියලා. එහෙම නැත්නම් මේ මැප් එක තියන පිටුව මේ කොරිඩෝව තියන පිටුව පෙන්වුවොත් මම නම් ඒ මොහොතේම දේශපාලනයෙන් ඉල්ලාස් වෙනවා. ඒක අනුමත කරා කැබිනට් මණ්ඩලයේදී. ඊට පස්සේ කොහොමද පාර්ලිමේන්තුවටවත් හොකටවත් දාන්න බෑ මේ හෙටනේ එක දවසක් තියාගෙන කොහොමද දාන්නේ ඉතින් පාර්ලිමේන්තුවේ ක්වාටර් ආත්මනේ දාතොන්සේ ඒ සම්බන්ධයෙන් උපවාස ගන්නව තුන මේ ගෝලාදේදී පුලි කාර්ය තමයි මේ මේව කරන්නේ මුතුමායන් මම මේක පොඩ්ඩක් කියවන්න මේ ඒකේ තියෙනවා මගේ ට්වීට් එකේ පාර්ලිමේන්තුවේ මේ මේකේ තවත් කොන්දේසියක් තියෙනවා මේ මහත්මයා ආපු එකට කියන්නේ මොකද ගෝලාදේගේ පාර්ලිමේන්තුවේ පුලි කාර්ය තමයි කරන්නේ ඔය ඇත්තනේ ඔය පළමුවෙන්ම මේ අවස්ථාවක් මේක සිද්ධ කරගෙන යනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අපිට ලිපියකින් දැනුම් දීලා තියෙනවා උපවාසයේ අත්හරින්න කියලා ගෞරවයෙන් ඉල්ලනවා කියලා සඳහන් කරලා තියෙනවා මගේ ජීවිතේ රකින්න ඕන කියලා. මේ පිළිබඳව මම බොහොම ස්තුතිවන්ත වෙනවා එතුමට. නමුත් ඒක නෙවෙයි මගේ අවශ්‍යතාවය තිබුණේ මේ තියෙන රජයෙන් මට පණිවිඩයක් එන්න ඕන කියන එක. මේ පණිවිඩය මට එවලා තිබුණා අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් උපවාසයේ අත්හරින්න හේතු වෙන ප්‍රධාන ලිපිය. රටට හානි කරන කිසිදු ජාතික ගිවිසුමකට එළඹීමට මෙතෙක් රජය කටයුතු කර නොමැති බවත් එම තත්ත්වයේ ඉදිරියේදී නොවෙනස්ව පවතින බවත් වැඩි දුරට දැනුම් දෙනු කැමැත්තේ ඒක පිළිබඳව මට ඉතින් කියන්න දෙයක් නැහැ. දන්නෝ දනිති. සජිත් ප්‍රේමදාස මහත්මයාත් ඒවලා තියෙනවා ලිපියක්. නමුත් මේ කිසිවක් ගැන අපි විශ්වාසය තියන්න ලෑස්ති නැහැ. මේ රටේ මිනිස්සු ජනතා නියෝජිතයන් පත් කරගද්දී පිස්සු විකාර වගේ තියෙන ඔළුව ටිකක් නරක් වෙලා තියෙන මිනිස්සුම පත් නොකරගන්න වගකීමෙන් බලාගන්න කියන එක මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. විකෘති අදහස් තියෙන මිනිස්සුන්ව නියෝජිතයන් විදියට ඉදිරියට යවපුවාම සිද්ධ වෙන කරදරේ මොකද්ද කියලා දැන් හොඳටම තේරිලා තියෙනවා. අවුරුදු ගාණක් තිස්සේ බණ කියලා මිනිස්සුන්ගේ ජන විඥානය නිවැරදි කරන්න ගොඩාක් වෙහෙසිලා අපේ ගුණවන්තකම ආරක්ෂා කරගෙන බොහොම අමාරුවෙන් රට ජාතිය වෙනුවෙන් විශේෂයෙන් බුද්ධ ධර්මයේ වෙනුවෙන් හිතලා ජාතිය රට වෙනුවෙන් අපි වැරදි කරන්න නැතුව ඉන්න ඕනේ කියලා දැඩි අදහසකින් කටයුතු කරන අය. එහෙම කටයුතු කරන අපිට අභියෝග වෙන විදිහට පවතින ආණ්ඩුවේ සමහර ඇමතිවරු මේකට කියන්නේ ලෙමන් පෆ් උපවාසය කියලා. මම දැක්කා ටියුටර් ගිනුමේ දාලා තියෙනවා. එතකොට මේ තමයි මහා සංඝරත්නය. මේ සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියලා කියන අය. මම එයාට කියන්නේ මේ කැත වැඩේ කරන්න එපා. සජිත් ප්‍රේමදාස මහත්මයා එවපු මේ ලිපියත් එක්ක මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ඉවිසුම සම්පූර්ණයෙන් එවලා තිබ්බා. ඒ වෙනකොටත් අපි මේක අධ්‍යයනය කරලා තිබ්බා. මේ තියෙන ඊයේ මගේ අතට එවලා තිබ්බ ගිවිසුම. ඇයි මේ අපිව රවට්ටන්න හදන්නේ කියන එක මම කියන්න ඕනේ. මේකේ වැදගත්ම පිටු දෙකක් තියෙනවා 12 13 කියන. ඒ දෙක නැතුවයි මට මේ වන්නේ. මම මේක පැහැදිලිවම නැවැත්තුවේ රජයෙන් යම්කිසි වගකීමක් සහිත ලිපියක් මට ලැබෙනවා නම් මම මේක නවත්තනවා කියන තැන හිටියා. ඒකයි සත්‍ය වශයෙන්ම සිද්ධ වුණේ. ඒක ලැබුණා. ඒකෙන්ද මම ඒක නැවතුනේ. මගේ භූමිකාව මතින් නිමා වෙනවා. ජාතික ප්‍රශ්නවලදී අපි නැවත හමු වෙනවා. මේ අතර සුරිකිම් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ ප්‍රමුඛ සිවි සංවිධාන නියෝජිතයින් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට විරෝධය පළ කරමින් අද කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූ අතර ඔවුන් අදාළ ගිවිසුම වහා හකුලා ගන්නේ බල කරමින් තානාපති කාර්යාලයට සංදේශයක්ද බාර දුන්නා. කිසි විටකත් දේශය බෙදීමේ මේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලකට අපි කැමති වෙන්නේ නැහැ. අපි දැඩි ලෙස විරුද්ධයි. අපස් සමග එකතු වෙනවා ලක්ෂ සංඛ්‍යාත දේශප්‍රේමී ජනතාවක්. පක්ෂයක් නැහැ, කණ්ඩායම් නැහැ. ඇත්තේ දේශප්‍රේමීත්වය විතරයි. භෞමික අඛණ්ඩතාවය ගැන අප එදත් සැලකුවා, අදත් තකනවා, හෙටත් තකනවා. මොකද අපේ දරුවන්ට රටක් ඉතුරු විය යුතුයි ජීවත් වෙන්න. ආණ්ඩු පක්ෂයේ සමහරක් දේශමාමක සලුපිලි පොරවාගත්ත වෘකයෝ නැම චම්පික රණව කළ දිගින් දිගටම මේක සාධාරණීකරණය කරන්න හදනකොට විජාතික බලවේගයන් එක්ක අපි අහන්න කැමති ඔහුගෙන් මොන විදියටද මොන ගානටද තමන් විකුණන්නේ කියලා. රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙදී යොදන්න ඕන නම් ඕනම ව්‍යාපෘතියක් කරහා තමන් අදහන තමන් විශ්වාස කරන පක්ෂයක් හෝ කණ්ඩායමක් කරහා ඒක කරගත් අපේ ප්‍රශ්නයක් නෑ. හැබැයි අපේ රටට හරි ජාතියට හරි මේ රටේ සංස්කෘතියට හරි අත තියලා චම්පික රණවකලට මේව කරන්න ඉඩ දෙන්නේ නෑ කියන එක අපි පැහැදිලිව මේ අවස්ථාවේ කියන්න කැමතියි. මංගල සමර විරල පිළිබඳව අපට අමුතුවෙන් කියන දෙයක් නැහැ. ඔවුන්ලගේ ඇජෙන්ඩා එකම, ඔවුන්ගේ අරමුණම, ඔවුන්ගේ ප්‍රාර්ථනාවම මේ රට ඇමරිකාවට ඉක්ුණලා දෙන්න. දවසේ පුවත. ඉදිරි රජය යටතේ ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව සකස් කෙරුණු නීති සියල්ල ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඊට සම්බන්ධ අවබෝධතා ගිවිසුම් දෙකකට එළඹීම සඳහා අද කොළඹ පැවති වැඩසටහනකදී ಜನಾಧಿಪತಿ ಅಪೇಕ್ಷಕ ಗೋಟಾಭಯ ರಾಜಪಕ್ಷ ಮಹತಾಗೆ ಜಯಗ್ರಹಣೆ ವೆನುವೆನ್ ಶ್ರೀಲಂಕಾ ಸಹಕಂಪನ ಸಂವಿಧಾನಯ ಸಹ ಆಬಾಧ ಸಹಿತ ಪುದ್ಗಲ ಸಂವಿಧಾನ ಏಕಾಬದ್ಧ ಪೆರಮುಣ ಮೆಮ ಅವಬೋಧತಾ ಗಿವಿಸುಂ ಮೂಲಟ ಎಳಂಬುಣ ಪುದು ಜನ ಜಯರಾವೆ ಅಪಿ ವೆನುವೆನ್ ಅಪಿ ಅತರಮನಗೆನ ಬಲಾಪೊರೊತ್ತುವಮೆ ආබාධ බාධාවක් නොවන සමාජයක් සඳහා කැපවෙමු මෑන් පැවති මෙම වැඩසටහනේදී පටිගත ක්‍රමයට සකසන ලද සහ බ්‍රේල් ක්‍රමයට සකසන ලද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රතිපත්ති මාලාව හඳුන්වා දීමද විශේෂත්වයක්. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් අප සලකන්නේ සමාන අයිතිවාසිකම් ඇති පිරිසක් ලෙසින්. ඔවුන්ට අවශ්‍ය වන්නේ අපගේ අනුකම්පාව නොව සමාන ජීවන අවස්ථා පුළුල් කර දීමයි. ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු අපි සම්පාදනය කරන්නේ. ඉදිරි රජයක් යටතේදී ආබාධිත සියලුම පුද්ගලයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව නීතිගත කර තිබෙන සියලුම නීති ක්‍රියාත්මක කිරීමට එකඟ වන මේ අවබෝධතා ගිවිසුම මේ නීති පියාසංකරයම 2007 මුලින්ම අපි ලෝක බැංකුවත් සමග කොළඹ සංවර්ධන යෝජනා ක්‍රමය ක්‍රියාවට නැගූ අවස්ථාවේදී මුලින්ම අධික වේදිකාවල මේ ආබාධිත අයට ගණන් කරන්නට පුළුවන් වෙන එක් අඩෝල හඳුන්වලා දීලා ඒ වගේම පොදු වැසිකිලි වලදී ආබාධිතයන් වෙනුවෙන් සකස් කරා. ඒ වගේම පසුව නගර සංවර්ධන අධිකාරිය විසින් අනුමත කරන ව්‍යාපාරික ගොඩනැගිලි වල බාධිත අයට ඒ රෝද පුටුව ගෙනියන්නට පුළුවන් වෙන විදිහේ කිරීම හැමතිස්සම අපි වග බලාගත්තා. මේක පටන් ගන්නෙම අනුකම්පාවෙන් බලන්න නෙවෙයි, ඒ අයිතිවාසිකම් ලබා දෙන්න කියන සමානතයක් ඇතිව රැකියාවලදී ප්‍රවාහනයේදී එවැගේම ඡන්ද බලය පාවිච්චි කිරීමේදී තාමත්ම වැදගත් ඒ බ්‍රේඩි ක්‍රමයට උන්ට කියවන්නට පුළුවන් වෙන්නට ඒ සමානතය ලබා දෙන්නට අපි ඉදිරියේදී ක්‍රියා කරනවායි කියන සාතිකය මොනවාසලට ලබා දෙන. විශේෂයෙන්ම රණවිරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා ආබාධිත වුණු. ඒ අය වෙනුවෙන් විශාල වැඩසටහනක් කාලේ ඉඳලම කළා තිබෙනවා. මේ අතර ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් පැවැත්වෙන ජනරැලියකට සහභාගී වීම සඳහා නිවිතිගල ප්‍රදේශයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රදේශවාසීන් සමග සුහද පිළිසඳරකද නිරත වුණා. මිතලසින් හිස්ගම්මවා එළයේ අභිමානේ හරිද අපි යන්න. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නිවිතිගල බස් නැවතුම් පොළ ඉදිරිපිට පැවති ජන රැලියට එක් වුණේ ඉන් අනතුරුවයි. ගෝඨාභය නාමේ වැඩ කරන අපේ විරුවා බෞද්ධිමක පෙමින් අර මංගල සමරවීර කියන මෝංගල් ඇමතිවරයා මේ ගෝඨාගේ කුලී හේවායෝ කියලා මේ රටේ බණ කියන වැදගත් හාමුදුරුවෝ කෙනෙකුට ආමන්ත්‍රණය කරනවා. ඊට පස්සේ හිරුනාලිකාවට එරෙහිව දැවැන්ත පෝස්ටර් ව්‍යාපාරයක් ගියා. ඒකට එරෙහිව සුදේව ගිහිල්ලා පැමිණිල්ලක් දානවා පොලිසියේ. පෝස්ටර් අලෝපු අයගේ මුහුණු පෙන්නවා, අදාළ පුජ්‍යලෝ පෙන්නවා. අද වෙනකන් ඒක විභාග කරන්න දෙන්නේ නැහැ. මෙන්න නීතිය රජ වෙන හැටි. මේ මාතෘභූමිය පාවා දෙන සුමන්දිරන්ලා සම්බන්ධන්ලා රනිල්ලා සජිත්ලාට විරුද්ධව අපේ ජනතාව පෙළ ගෑන්නට ඕනි. මැතිවරණය මේ මැතිවරණයයි. මම වීලුකාරේ මදාරි සන්තෝසයි මේ වෙලාවේ. මේ ජනපති අපේක්ෂකවරුන් අතර එක් අපේක්ෂකයෙකුට පොඩි අප්සෙට් එකක් තියෙනවා. මගේ මේ සතුටු රස්සාව ඔහු බාරගෙන අපි දේශපාලන රැස්වීම වලට ඇවිල්ලා නැහැ අමතන්න. නමුත් මේ අවස්ථාව මගේ ඇරියොත් අප කළ යුතුයකමක් පැහැර හැරියයි කියන අපට පවරා ගන්න හිත යටින් වැරද්දක් හැටියට. ඒකෙන් බේරෙන්න ඕනේ අපි. ඒ නිසා මම සින්දු කියන මිනිස්යානේ හිමිදිරියේ අවදි වෙලා පාඩම් කරන්න මෙන්න අලුත් පාඩමක්. මොකක්ද ඒ පාඩම? 16 වෙනිදා පොහොට්ටුව ඉදිරියේ කතරේ ගහලා මෙතුමා අනාගතයේ ජනාධිපති කරවෙන්න. අද වැවිලි කර්මාන්තයේ යෙදලා ඉන්න සියලු දෙනාම වගේ අසීරු තත්වයකට පත් වෙලා තිබෙනවා. අපනයන කරන භෝග, ගම්මිරිස්, කුරුඳු වැනි භෝග වල අද මිල වැටලා තිබෙනවා. අපේ රටේ තේ අපි පළවෙනි තැනේ හිටියා. දැන් හතරවෙනි තැනට වැටිලා. ඒ වගේම පිට රටින් රබර් ගෙන්වීම අපි සම්පූර්ණයෙන්ම තහනම් කළා. අපේ වැවිලි රබර් කර්මාන්තය ඉහළට නංවන්න. ලෝක ලෝකේ හොඳම ගම්මිරිස් තිබුණේ අපිට. මුත් මේ පිට රටවලින් බාල ගම්මිරිස් ගෙනල්ලා ප්‍රතිඅපනය කිරීම නිසා ගම්මිරිස් වලට තිබුණු ඒ අගය නැති වෙලා තිබෙනවා. ඒ වගේම අපේ රජයක් හරහා ප්‍රමුඛත්වයක් දෙනවා මේ මැණික් කර්මාන්තය දිනු කරන්නට. මම නිවිතිගලට මේ රැලියට සහභාගී වෙන්න ආවම මෙතන ජනතාවගෙන් ඇහුවම මොනවද ඕනි? ඒ අය කිව්වේ අපේ රට බේරලා දෙන්න, රට ආරක්ෂා කරලා දෙන්න කියන කාරණේ. ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රමුඛත්වයක් දෙන අපිට පමණයි තමුන්නාන්සේලාගේ ආරක්ෂාව සපයන්නට පුළුවන්. මේ අතර යටිනුවර ආසනය කේන්ද්‍ර කරගන්මින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ රැලියක් පැවැත්වුණේ කඩුගන්නාව නගර සභා පිටියේදී. රැලියට එක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට රැස්ව සිටි පිරිසගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වුණා. හිතුනන බලෙන් ලොව පරතනා මිනිස් පෞර සදනා අටදය සදාම විත කරන්නට දුර දැක්මෙන් සිතනා අවුරුදු 4ක් එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ නියෝජනය කරා යටිනුවර විශාල ධන කොට්ටාසයකට ඡන්ද දුන්න පාර්ලිමේන්තුවට යන්න මං හිතුවා එක්සත් ජාතික පක්ෂයේ මිනිස්සුන්ට රනිල් වික්‍රමසිංහ සජිත්ත් එකතු වෙලා යම් කිසි වැඩ කොටසක් කරන්න පුළුවන් වෙයි කියලා. මට ඒක රස්සාවක් දෙන්න බැරි වුණා. ඒක ඊඩම් කොටසක් බෙදා ගන්න බැරි වුණා. තමුන්නාන්සලගේ ගමට යන ලිඳක් පීල්ලක්වත් මට හදන්න බැරි වුණා. මේ රැස්වීමම සජිත් පුතා කතා කරා. මේ රැස්වීමම කඩු ගන්නාවේ යමතුවා වේදිකාව කොහෙද තිබ්බේ? අන්නර රතුමාව කුඩුවගාව පිට්ටනියම් භාගයකින් එහා වේදිකාව බටරටවල් ගහලා පුටු 400ක් දාලා පුටු 400ට ගෙන්න බෑ යටිනුවර සජිත්ත. අද යටිනුවර එමද? අද යටිනුවර සියලු දෙනාම ගෝඨාභය රාජපක්ෂ මහතුමා දිනවන්න එක්වලා ඉන්න කියන එක ඔබට මතක් කරන්න ඕනේ අම්මේ තාත්තේ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ රැළියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද එක් වුණා. අපි පසුගියදා රට හදන සෞභාග්‍යයේ දැක්ම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉදිරිපත් කළා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අපේ රටේ ස්වෛරීත්වය තහවුරු කරන අයුරු, ආර්ථිකය ගොඩනගන අයුරු සඳහන් කරලා තිබෙනවා. වගේම අපේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කරලා තිබෙන්නේ අපේ රටේ ඉන්න දුප්පත් ජනතාව ජීවත් කරවීමට විශේෂයෙන්. අද ජීවන බර නිසා දුක් විඳින දුප්පත් ජන කොටස් වලට සහනයක් වශයෙන් අපි ඉදිරියේදී සහන පැකේජයක් ලබා දෙනවා කියන එක. ලබන ඉරිදා වෙනකොට ඒ පැකේජය තමුන්නාන්සේලාට අපි ඉදිරිපත් කරනවා. අපි විශේෂයෙන්ම අපේ රජයක් යටතේ ඒ දුප්පත් ජනතාව ජීවත් කරවන්නට, පෝෂණය කරවන්නට අපි ආයෝජනයක් කරනවායි කියන එක මේ අවස්ථාවේදී තමුන්නාන්සේලාට කියනවා. දෙමළ ජාතික සම්දානයේ එක හවුල්කාරයෙක් කියලා තියෙනවා අපේ සහාය සජිත්ටේයි කියලා. ඔවුන්ගේ කොන්දේසි අපිට දුන්නා, අපි ප්‍රතික්ෂේප කරා. අපි කිව්වා රට කඩන්න දෙන්න බෑ. ඇයි සජිත්ට දෙන්නේ? මේ අය රට කෑලිවලට කඩන්න එකඟ වෙලා විතරක් නෙවෙයි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ප්‍රකාශනය තුළ මේවා සඳහන් කරලා හාමුදුරනේ ඒකේ සිංහලෙන් එකක් දෙමළෙන් වෙන වචනයක් ඉංග්‍රීසියෙන් අර දෙමළ වචනයට සමාන වචනයක් ෆෙඩරල් ක්‍රමයට එහා ගිය ක්‍රමවේදයක් හඳුන්වලා දීලා රට කඩන්න ඔවුන් එකඟ වෙලා තියෙනවා. ඊළඟට තාත්තා කරපු වැඩ කරන්න දෙනවා කියනවා. මේ පේරාදෙණිය කී දෙනෙක් මරලා දැම්මද? මේ කඩු ගන්නාවෙත් වදකාගාරයක් තිබුණා. ඒක අපි අමතක කරන්න එපා. ඒකින්ද සහෝදරවරුනි මේ තත්ත්වය වෙනස් කරන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. ඔබ අපිත් එක්ක අත්වැල් බඳ ගන්න. ඔබ සියලු දෙනාටම ජය වේවා. පොට්ටුවට මේ අතර ඒකීය රාජ්‍ය පිළිබඳ එජාප ජනාධිපතිවරණ අපේක්ෂකයාගේ ස්ථාවරය මෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ පරිච්ඡේදයේ ඒකීය සංකල්පය අතහැර නොබෙදෙනු හා වෙන් කළ නොහැකි රාජ්‍යයක් පිළිබඳ සංකල්පයක් හඳුන්වා දීමට යෝජනා කර ඇති බවයි. එසේම පළාත් සභාවල බලය විශාල වශයෙන් පුළුල් කිරීම, පළාත් සභා නියෝජිතීන්ගෙන් සැදුම්ලත් දෙවැනි මන්ත්‍රී මණ්ඩලයක් ඇතිකොට එමගින් පාර්ලිමේන්තුවේ බලය සීමා කිරීම, පළාත් සභාවලට ස්වාධීනව මුදල් රැස් කිරීමට ඉඩ හැරීම ඇතුළු කරුණු රැසක් එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් බව විපක්ෂ නායකවරයා පෙන්වා දී තිබෙනවා. එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු යෝජනා මේ වසරේ ජනවාරි මාසයේ අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පතේ අන්තර්ගතයට බොහෝ සෙයින් සමාන බව විපක්ෂ නායකවරයාගේ නිවේදනයේ සඳහන්. ඒ අනුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සිය නිවේදනය මගින් ත්‍රිනිකායක මහානාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ අදාළ ව්‍යවස්ථා කෙටුම්පතේ සියලු යෝජනාවලට විරුද්ධ වන බවට සහ ඒකීය රාජ්‍ය සුරකින්න බවට ලිඛිත ප්‍රතිඥාවක් එජාප අපේක්ෂකයාගෙන් ලබා ගන්නා ලෙසයි. Taman කිසිදු පුද්ගලයෙකුට බිය නොවන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ හසලකදී පැවති ජනහමුවක් අමතමින්. ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනහමුවක් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හසලක නගරයේදී පැවැත්ුණා. අප්‍රේල් 21 වෙනිදා ප්‍රහාරයෙන් පසුව යම් විදිහට ව්‍යාකූල වුණත් ඒ පිළිබඳ හොයා බලද්දී ප්‍රශ්නයට හේතු කියන ඔක්කොම හඳුනගෙන අපේ පාර්ලිමේන්තුවේ තේරීකාරක සභාව හරහා ඒකට පාදක වූ කාරණා හොයාගෙන නැවත වාරයක් එවැනි ක්‍රියාදාමයක් නොවෙනසේ අපි වග බලා ගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. මේ ප්‍රභාකරන් කියන කාලගණ්‍ය තීන්දුව කරා එක්සත් දාතිය පක්ෂය විනාශ කරන්න ඕනේ කියලා. ප්‍රේමදාස මහත්තයා අපි ආදරය කරපු ගහන්න අප්පුඩියක් එතුමා බලාගෙන ඉන්නවනම් අද අපි දිහා संतोष वे एक साथ दाते पक्ष सामूली में विनाश करा अपुड़ी कहाने पाबांग सामूली विनाश करा कल क्यों वे मेरठे जनाधिपति वर्या वेलकोट मम आदर्श अनुगमने करनवा मम मंदिर वल इन्ने अन्ने मंदिर वल लगिन्ने अन्ने है मम मगे पौद्गलिकवम निवसे ඉන්නේ ඔය අනිත් ඇත්තෝ බය වුණාට මම නම් බය නැහැ දියගලු කමයි කියන කිසිම දෙයක් මගේ ඇඟේ ගෑවිලාවත් නැහැ ඒ වෙන මොනවත් නිසා නෙවෙයි රණසිංහ ප්‍රේමදාසගේ ජාතිබල නිසා කියන එක මම කියන්න කැමතියි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ තවත් ජනහමුවක් ඊයේ පස්වරුවේ දිගන නගරයේදී පැවැත්ුණා තවුන්නාසේලා 2005 ජනවාරි 8 මහින්ද රාජපක්ෂේ කකුල් දෙකෙන් අල්ලලා ඔළුවටේ කරකවලා ඇතෑරියම ගිහිල්ලා එල්ලුනේ මැද මූලනේ ජනේලෙක. දැන් මේ වතාවේ සහෝදර සමාගමේම කකුල් වලින් අල්ලලා කරකවලා අපි අතාරිනවා මැද මූලනේ හතර මුල්ලෙම ගිහිල්ලා එල්ලෙන්න. 2015 මහින්ද රාජපක්ෂ මැතිතුමා තව අවුරුදු දෙකක් තියෙද්දි මැතිවරණය පාත්තලා එතුමා පරාජයටපත් වුණා. මම තවුන්නාසේලාගේ අහනවා එතුමා අවුරුදු දෙකක් තියෙද්දි මැතිවරණය පැවැත්වුවේ ඇයි කියලා. විපක්ෂය තමන්ට උමනාවට මැතිවරණයක් එන්ට ළඟ වුණාම තමන්ගේ වෘත්තීය සමිතිය යොදාගෙන වැඩවර්ධනය කරන්නට පොළඹවනවා. ඉතින් අපේ ආණ්ඩුවත් කරපු වැරද්ද තමයි අපේ වෘත්තීය සමිති පුඩක් අපි ඊට වඩා සැලකිය යුතුයි. සලකන්න ඕනේ. ඒ පිළිබඳව පසු කාලිනවත් අපිට මතක් වෙලා පුඩක් කරා. මම ඉදිරිපත් කළා තිබෙන මේ ප්‍රතිපත්ති මාලාව හොඳින් කියවන්න. එහි තිබෙන ඉස්පිල්ලප්පා පිල්ලප්පාසා දිවි හිමියෙන් මහපොළොවේ ක්‍රියාත්මක කරන්නට මං කටයුතු කරනවායි කියන එක කියන්න කැමතියි. හොඳට මතක තියාගන්න 24 පැයම මේ රටේ පොදු ජනතාව ජීවත් කරවන්නට රණසිංහ ප්‍රේමදාසගේ පුතා අප කැප වෙනවායි කියලා තව පුංචි කතාවක් කියන්නට ඕන. අවුගේ කාලේ අර සිද්ධියක් සිදු වෙනකොට මට ඒ විපතටපත් වුණු ඉස්ලාමීය පවුල් හමුවන්නට එන්න බැරි වුණා. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි. මම දැඩි අසනීප තත්වයකින් හිටපු නිසා මේ අතර ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ ජලනී ප්‍රේමදාස මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද යාපනයේදී කාන්තා සමුළුවක් පැවැත්වුණා. ඉදිරියේදී නිර්මාණය වන තම පාලනයක් යටතේ වංචාවෙන් හා දෝෂණයෙන් තොර පාලනයක් බිහි කරන බව ජාතික ජනපලවේගයේ ජනාධිපති දුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හංගුරංකිත ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවක් අමතමින්. රටක් හදන්න වංචාවෙන් දෝෂණයෙන් තොර පාලනයක් ඕන. ලෝකේ කොහෙත් හොරු රටවල් හදන්නේ හොරෙන් හදපු රටක් ලෝකේ කොහෙවත් නැහැ. රටේ පාලකයා හොරකම් කරනවා නම් රටේ පාලකයා නාස්ති කරනවා නම් රටක් හදන්න බෑ. රටක් හදන්න නම් වංචාවෙන් දෝෂණයෙන් තොර පාලනයක් ඕන. 2015 මැතිවරණ වේදිකාව එක්සත් ජාතික පක්ෂය නේද රට දෙවනක් වෙන්න වේදිකාවල නැගලා කතා කරා හොරකම් කරලා තියෙනවා ආපුවම හොරු අල්ලනවා හොරුන්ගේ දීපල පවර ගන්නවා මේ දීපල වලින් මේ රට හදනවා කියලා ඇති වෙනකම් කිව්වා. හැබැයි මේ සැරේ දේශපාලන වේදිකාවේ දෙකල්ලම ඒකට බීක් නැහැ. සජිත්ගේ වේදිකාවට කියන්න පුළුවන් දෙන්න මට බලය හොරකම් නතර කරනවා හොරුන්ට දඬුවම් දෙනවා කියලා වේදිකාව පිටිපස්ස බලන්න. 20 දණක් දාලා ටීම් එක අල්ලන්න පුළුවන් නේද? ලක්ෂ්මන් කිරියල්ල, රවි කරුණානායක, රනිල් වික්‍රමසිංහ ඒකට කවදාවත් හොරකම් නතර කරන්න බෑ. හොරු අල්ලන්න. අපි තමුන්නාට සහතිකයක් දෙනවා මේ රටේ හොරකමෙන් නාස්තියෙන් තොර පාලනයක් හදන්නේ ජාතික ජනබලවේගය විතරයි. එළඹෙන ජනාධිපතිවරණයේදී මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 16ක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඒකාන්ත වශයෙන්ම ජයග්‍රහණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහපෙරුම් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. එම ආණ්ඩුව අවසන් මොහොතේ අයනු පහක් එකතු කරන් තිනවා තමන්ගේ ගමනට. අශීලාචාර මාණ්ඩුව විදියට, අශික්ෂිත මාණ්ඩුව විදියට, අත්නෝමතික මාණ්ඩුව විදියට, අසංවර මාණ්ඩුව විදියට, අප්‍රසන්නම ආණ්ඩුව විදියට. මේ මෙතන ව්‍යාපාරයේ පවත්වන අවසන් සමීක්ෂණ වාර්තාව පදනම් කරගෙන කිසිදු සැකයකින් තොරව වගකීමෙන් රටට කියන්න පුළුවන් මැතිවරණ දිස්ත්‍රික්ක 22කින් 16ක් මේ මොහොත වෙනකොට ඒකාන්ත වශයෙන් අපි ජයග්‍රහණය කරන්න තියෙනවා විශාල පරතරයන් සහිත. තවත් එක දිස්ත්‍රික්කයක තියෙනවා අරට කර තරඟයක්. එදා කන්සියා ලකුණෙන් ජයග්‍රහණය කරේ දිස්ත්‍රික්ක 12යි. අංගය මෙතන කොටස් 160ක් තියෙනවා. නියත වශයෙන්ම අපි 119ක් ජයග්‍රහණය කරනවා. අපි නියත වශයෙන්ම ජයග්‍රහණය කරන දිස්ත්‍රික්ක 16න් දිස්ත්‍රික්ක 13ක කිසිම ආසනයක් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන්නේ නැහැ. තාමත්ම වගකීමෙන් අපි කරටාමේ තියෙනවා. ಜಾತಿವಾದಿ ಅವಲುವಾಲೀಮೆನ್ ಇದಿರಿ ಜನಾಧಿಪತಿವರನೆಯ ಜಯಗತನ್ನು ಹೆಕಿ ಬವ ಅಗ್ರಾಮಾತೆ ರನಿಲ್ ವಿಕ್ರಮಸಿಂಗ ಮಹತಾ ಪವಸನವ ಅಗ್ರಾಮಾತಿವರಯ ಮೇ ಅದಹಸ್ ಪಾಲಕಲೆ ಜನಾಧಿಪತಿವರನೆ ಇಲಾಖೆ ಕರಗನಿಮಿನ್ ನೆಗೆನೀರ ಪಲಾತೆ ಸಂವಿಧಾನ ಕರೆತಿಬು ಜನ ಹಮೋಕಟೆಕ್ವೆಮಿನ್ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ජනහමුව සංවිධානය කර තිබුණේ මඩකලපුව ඔට්ටමාවඩි හිදී. මේ ලේසි ඡන්දයක් නෙමෙයි. අපි ප්‍රජාතන්ත්‍රවාදී විතර නෙමෙයි ආරක්ෂා කරේ. රටේ දනගස්සපු වට්ටපු ආර්ථිකය අපි හැදුවා. සජිත් ජනාධිපති වෙනකොට පාර්ලිමේන්තුවේ සියලුම മന്ത്രി එකතු කළා. රනිල් රටේ අගමැති වෙනකොට ඔබේ සංවර්ධනය ශීඝ්‍රගාමී ගමනක් ඇති කරලා අද කරන්න බැරි සංවර්ධනය අවුරුදු 5කට වරමක් ලබා ගන්න එක තමයි අපි ඔබතුමාලගෙන් දැන් මඩකලපුව එරාවුරේදීද තවත් ජනහමුවක් සංවිධානය කර තිබුණා. ජාතිවාදී කරා කියලා දිනන්නේ නැහැ. අපි ඔක්කොම එකට එකතු වෙලා මේ ගමන යන්න ඕනේ. ඒකමුතුකම ආරක්ෂා කරන්න. දැන් බලන්න පාස් පීඩක බෝම්බේ පිපුරුණාන් පස්සේ මොකද්ද කිව්වේ? අපේ මුස්ලිම් හැමදෙන්න ඔක්කොම දුස් කියන්න පටන් ගත්තා. මේ කරපු කණ්ඩායම ISIS මතවාදය අනුගමනය කරන්නේ නැහැ. වැඩිම ISIS විරුද්ධව සටන් කරන්නේ අරාබි හමුදා, ඉන්දුනීසියාව, මලේසියාව. ඉතින් මේ ඔක්කොම කරාන් පස්සේ මේක කරේ ISIS නේ. ISIS නායකයා අල්-බග්දාඩි. අල්-බග්දාඩිගේ මූලස්ථානයේ වටලලා සටන් කළා මැරුණා. ඒක ගැන ලෝකනායකයින් ප්‍රකාශ කළා. මමත් ප්‍රකාශයක් කළා ලෝකනායකෙක් නුනට. අපේ උලමල මුස්ලිම් විද්වතුන්ගේ සංගමයක් ප්‍රකාශයක් කළා. ඒත් රාජපක්ෂලා නිශ්ශබ්දයි. එයාට ප්‍රකාශයක් කරන්න බැරි. අල්-බග්දාඩි ගැන ප්‍රකාශයක් කරන්න බයයි. අපේ ඇමතිවරුන්ට ගහන්න බය නැහැ. ඉදිරි ජනාධිපතිවරණයේ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ නියෝජිතයින් අතර හමුවක් අද පැවැත්වුණා. ඒ මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූ නියෝජිතයින් සඳහන් කළේ කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡාවේදී අවධානයට ලක් වූ බවයි. ඉතාම බරපතල ප්‍රශ්න කීපයක් එළදලා වුණා. පළවෙනි එක තමයි ආණ්ඩුකාරවරු ඉතාම බරපතල විදියට දේශපාලන ක්‍රියාකාරකම් වල නිරත වීම, ඒ වගේම ආණ්ඩුකාරවරු දෙදෙනෙක් නිල වශයෙන්ම අපේක්ෂකයන්ගේ නියෝජිතයන් විදියට කටයුතු කිරීම. ඒ වගේම අපි කිය හිටියා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ වගකීම තියෙන මැතිවරණ කොමිෂන් සභාවට ආණ්ඩු ව්‍යවස්ථාවේ තියෙන බලය ඍජුව පාවිච්චි කරන්න කියලා අපි ඉල්ලා හිටියා. දීර්ඝව සාකච්ඡා කරා නව ඡන්ද පෙට්ටි සම්බන්ධයෙන් ගණන් කිරීමේ ක්‍රියාපිළිවෙත සම්බන්ධයෙන් අපි කතා කරා. නොයෙකුත් ඡන්ද වැරදි සහ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරා. පැමිණිලි කරන ලද අධිවේගී මාර්ගය මාතර සිට තංගල්ල දක්වා විවෘත කිරීමට අදාළව කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් විමසීමේදී ප්‍රකාශ කරේ නායන ප්‍රදේශයේ අතර වාඩිය කියන කොටස පමණක් විවෘත කරන බව. එය පැහැදිලිවම කොමිසම විසින් ඒ ස්ථානයට ගොස් එය මහජනතාවට ජීවිත අවදානයකින් තොරව යාමට හැකියාවක් ඇතනම් පමණක් විවෘත කර දෙන බව පැහැදිලිව ප්‍රකාශ කරා. ඒ අනුව අපි විශ්වාස කරනවා ආණ්ඩුවට ජනතාව ගැන ආදරයක් නැතුණාට කොමිසමට යම් හරි ආදරයක් ඇති කියලා. පැතිවරණ කොමිසමේ සමාජික හූල් මහතා ප්‍රකාශයක් කරා ගොළුකන්ද විහාරයේ හාමුදුරුවන්ගේ ප්‍රශ්නයේදී ඥානසාර හාමුදුරුවන් වෙනුවෙන් පොලිසිය හරියට නීතිය ක්‍රියාත්මක කරේ නැහැ. එතන හිටපු ආපු අයට නීතිය ක්‍රියාත්මක කරේ නැහැ කියලා ඥානසාර හාමුදුරුවන්ට එතන හිටපු පොලිස් නිලධාරීන්ට එතන හිටපු අනිත් සිංහල බෞද්ධයන්ට විතරක් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා කොහොමද මැතිවරණ කොමිසමේ සමාජික හූල් මහත්තයා කියන්නේ? හූල් මහත්තයාගේ ඇයිදී මැතිවරණය කිරීම මිසක් පොලිසියට උපදෙස් දෙන්නේ නෙමෙයි මේ වෙන කරුණු කාරණා සම්බන්ධයෙන්. පාස්කු ප්‍රහාර එල්ල කළ සහරන් හෂීම් ඇතුළු ජාතික තවහිති ජමාත් සංවිධානය සමග ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගිවිසුමක් අත්සන් කර තිබූ බවත් 2015 මහමැතිවරණයේදී සහරන් හෂීම් මුස්ලිම් කොංග්‍රසයට සිය සහයෝගය ලබා දුන් බවත් නව මහජන සේවා සංවිධානය චෝදනා කරනවා. ඔවුන් මෙම චෝදනාව සිදු කළේ කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වීමෙන්. හෙළිදරව්වක් අපි මීට කලින් කරලා තිබ්බා රවුෆ් හකීම් මහත්තයා සහරන්ලා එක්ක ගහගත්ත ගිවිසුමක් සම්බන්ධයෙන්. රවුෆ් හකීම් ඇමතුමා ගේ මීටින් එකට අහම්බෙන් ආපු කෙනෙක් නෙමෙයි සහරාන් කියලා කියන්නේ. සහරාන්ගේ මීටින් එකට NTJ ඔෆිස් එකට රවුෆ් හකීම් එමෙතුමා යනවා. ගිහිල්ලායි හම්බ වෙන්නේ. මේ පේනවා ඇති මෙතන රවුෆ් හකීම්ගේ නියෝජිතයෙක් හැටියට අලි සාහිර් මවුලානා වෙනින් මුස්ලිම් කොංග්‍රස් එකෙන් ඉදිරිපත් වෙන්නේ ශිබිලි ෆාරුක් කියන පුද්ගලයා. මෙයයි ගිහිල්ලා ගිවිසුම ගහගන්නේ කතා කරන්නේ. මෙතනදී සහරාන් පැහැදිලිව කියනවා හිස්බුල්ලාත් එක්කත් අපි මීට කලින් ගිවිසුමක් ගැහුවා. ඒක හරි ගියේ නැහැ. මින් ඉදිරියටත් ඕගොල්ලන් එක්ක මුස්ලිම් කොංග්‍රස් එක්ක ගහගෙන යන ඔය ගිවිසුම ඕගොල්ලන් ඔය ඉස්ලාමීය නීති රීති වලට පටහැනිව ගියොත් අපිට ඔය ගිවිසුම කඩා හරින්න සිද්ධ වෙනවා. ගිවිසුම බිඳ වෙනවා කියලා. ඔතනදී කිසිම සැකයක් නැහැ. රවුෆ් හකීම් එමතුමා ගිවිසුමක් ගැහුවා මුස්ලිම් කොංග්‍රස් එකට. සහරාන් ඒ වගේම රිල්වාන් හෂීම්ලයි වැඩ කරයි කියන එක ඔප්පු වෙනවා ඔතනදී. එතුමාට කට පැටලෙන හැන්දනේ ඔය කියන්නේ ඔය දැන් ඇවිල්ලා කිව්වේ ගැබිනි මාතාව බලන්න ගියා. එහා ඇඳේ බලනකොට සහරාන් හෂීම්ගේ මල්ලි. ඉතින් ගැබිනි වාට්ටුවක පිරිමි ඉන්නවයි කියන එක මම දැනගත්තේ එදා. ඒක කොහෙද දන්නේ රෝහල දින්නේ. ඕක කොහොම හරි යට ගහන්න ඕන කියන අරමුණෙන් මේගොල්ලන් මාත් එක්ක ඩීල් එකක් ගහන්න හැදුවා. ඒ ඩීල් එක සම්බන්ධ හෙලිදරව්ව මොනවාද දෙන්නම් කියලා කිව්වේ. ඔය හැම දේ සම්බන්ධම හඬපටත් එක්ක ඉදිරියේදී හෙලිදරව් කරනවා කියන එක කියාගන්නවා. මෙතර උතුරේ මුස්ලිම් ජනතාව සංවිධානයේ කොළඹදී අද පැවති ප්‍රොටි සාකච්ඡාවකදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට මෙලෙස චෝදනා එල්ල කළා. මම 2015 මාර්ච් මාස 6 වෙනිදා අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට විරුද්ධව අලස්කා දූෂණ කොමිෂන් වලට මම ෆැමිලි කළා. දැන් අවුරුදු 4මාරක් ඉවරයි. ඊට පස්සේ FCIDට ෆැමිලි කළා තියෙනවා. ඉන්ලන්ඩ් රෙවෙනියුට ෆැමිලි කළා තියෙනවා. ලංකාවේ ඉන්න දේශපාලනකට වැඩිම චෝදනාව තියෙන එකම අමාත්‍යවරයා රිෂාඩ් බදියුදීන්. අද වෙනකම් විශේෂිත හිසි කොහෙන් කරි මෙයාව අඩුම ගානක් ස්ටේට්මන්ට් ගන්න හරි අරගෙන එනේ අපේ රට ජනතාවට එලි කරන්න තියෙනවා. පළසභා ඡන්දවලට පුත්තල්ම රිෂාඩ් බදියුදීන්ගේ පක්ෂ තරුණ සංවිධායක මිස්ටර් ඉෆ්ලාල් කියලා එක්කෙනෙක් රෙසීමල්ට කියලා තියෙනවා 2015 යහපාලන ආණ්ඩුවට එකතු වෙච්ච ඔක්කොම මුස්ලිම් දේශපාලකයෝ සල්ලි අරගෙන ගියා. රිෂාඩ් බදියුදීන් විතරක් කෝටි 100ක් දීලා කියලා ඒ රෙසීමල්ට කියලා තියෙනවා. රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට විරුද්ධව ෆැමිලි කරාට පස්සේ මට ගොඩක් තර්ජන තිබුණා. හෙට අනිදාට ආයි මට තර්ජන එන්න ඉඩ තියෙනවා. ඒකට මම බය නැහැ. අදට දින 6ක් ගත වුවද හිරු මාධ්‍ය ජාලයට එරෙහිව දියත් කළ මඩ පෝස්ටර් ව්‍යාපාරයට සම්බන්ධ කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට මෙතෙක් නොහැකි වී ඇති බව සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් පොලිස් කොමිෂන් සභාව දැනුවත් කිරීමට අද පැමිණි අවස්ථාවේදී. හිරු මාධ්‍ය ජාලයට අපහාස වන ආකාරයට පසුගියදා මඩ පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කර තිබූ අතර මේ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කළද මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව පවසමින් සිංහල ජාතික සංවිධානයේ නියෝජිතයින් ජාතික පොලිස් කොමිෂන් සභාව දැනුවත් කිරීමට පියවර ගත්තා. හිරු මාධ්‍ය නාලිකාවට විරුද්ධව තාප්ප ගාන කොළඹ පුරාවටම පෝස්ටර් වලවල මඩ ගැහුවා. හැබැයි මේ මඩ ගහපු වගේ CCTV දර්ශන සහිතව නැවත වතාවක් ප්‍රවෘත්ති පළ වුණා. හැබැයි දැන් දින 7-8ක් ගිහිල්ලා තාම බැරි වුණා. එක සැකකරුවෙක්වත් අත්අඩංගුවට ගන්න. අපි දන්නවා CCTV දර්ශන තිබ්බා වෙන පරීක්ෂණ කටයුතුවලදී කොහොමද දවසින් දෙකකින් කට්ටිය අත්අඩංගුවට ගන්න කියලා. හැබැයි තනිකරම පොලිසිය ක්‍රියාත්මක වෙන්න මේ වෙලාවේදී ආණ්ඩුවට ඕන විදියට පොලිස් මූලස්ථානයේ හිරු මාධ්‍ය ආයතනය දාපු ඒ පැමිණිල්ල පිළිබඳව අද දවසේදී අපි ජාතික සංවිධාන විදියට පොලිස් කොමිසමට ඒ පිළිබඳවත් වාචිකව සිහිපත් කරා. කුඩු එපා හිරු එපා කියලා මඩ ගැහුවට සමීර මනහර කියන මංගලගේ ලේකම් එතකොට මේ ලේකම් එක වෙලාවකදී කුඩුත් එක්ක ගල්කිස්සේදී අහුවෙච්ච වෙලාවේදී ටික වෙලාවයි පොලිසිය රැඳෙන්න ඉඩ ලබා දුන්නේ මංගල සමරවීර. එනිසා මේ සමීර මනහරලා වැනි කුඩුකාරය පාවිච්චි කරමින් කුඩු ජාවාරම තා උජාරුවට සිද්ධ කරමින් අනිත් පැත්තෙන් මාධ්‍යයට මඩ ගහනවා. ශිරාල් ලක්තිලක වගේම අසංක මහගෙදර කියලා කියන්නේ තනිකරම රනිල්ලගේ සට්ටැඹියෙක්. අනිත් පැත්තෙන් මේ ක්‍රිෂාන්ත පුරේ කියන පුද්ගලයා මෙන්න මේ කියන මඩ බලකාය තමයි අද දවසේ වෙන විට මංගල සමරවීර මෙහෙවමින් තතකින් මේ හිරු මාධ්‍ය ඇතුළු පුද්ගලික මාධ්‍යයටත් අනිත් පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් දිගින් දිගටම මඩ ප්‍රහාර එල්ල කරන්නේ. මේ අතර මාධ්‍ය නිදහසට එළවන තර්ජන සම්බන්ධයෙන් පැවිදි හඬ සංවිධානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළ වුණා. මේ ආණ්ඩුව බඩයට පත්වෙන විට බොහොම ප්‍රසිද්ධියමක කියමනක් තමයි මාධ්‍ය නිදහස ආරක්ෂා කරනවා. නමුත් අද මාධ්‍ය මර්ධනයක් මේ ආණ්ඩුව ඇති කරලා තිබෙනවා. සත්‍ය හෙළිකරන හිරු මාධ්‍ය ආදී මාධ්‍යවලට මඩ පත්‍රිකා ගසමින් ජනතාව නොමග යවමින් මේ ආණ්ඩුව ක්‍රියා කරනවා. අපි ඒ නිසා මංගල සමරවීර මහත්මයාට කියනවා මාධ්‍ය මෙල්ල කරන්නට ඇවිල්ලා මේ රට විනාශ කරන්නේ නැතුව වහාම මේ තනතුරු ඉවත් වී යනවා කියන එක තමයි අපි ඉල්ලීමක් කරන්නේ. නිදහස් මාධ්‍ය ආයතන වලට ඒ අයට තර්ජන කරලා තියෙනවා. ඒ මාධ්‍ය ආයතන වල හොඳ නම නැති කිරීම සඳහා මඩ ප්‍රචාර ආරම්භ කරලා තියෙනවා. මේවායින් අපිට පේනවා මාධ්‍ය නිදහස ගැන මේ රජය දක්වන ආකල්පය ඉතාම නිඳිත බව. හිරු මාධ්‍ය දිගින් දිගටම රටට ද්‍රෝහීව කටයුතු කරන, රට පාවල දෙන, අපේ සම්පත් විකුණන, විවිධාකාරයේ ජාවාරම් කරන, හොරුන් තක්කඩින් හෙළිදරව් කරා. මේ තුල රජයේ යන්යන් අයත් මැතිවරුණුත් විවේචනය වුණා. හිරු ඉදිරියෙන් ඉඳගෙන ඒ කාර්යභාරය කරා සැබෑ ලෙසම රටක් මුර කරන කෙනෙකු හැටියට. හැබැයි දැන් මේ වන විට රජයේ බොහොමයක් මහත් හිසරුදාවක් හැදිලා තියෙනවා මේවා පාණය කිරීම සම්බන්ධයෙන්. මේ කරන්නා වූ මර්ධනය භික්ෂුන් වහන්සේලා හැටියට අපි තරයේ හෙලා දකිනවා. මම එකක් කියනවා මේ මාධ්‍යයක් ඇවිල්ලා හැපෙන්න එපා. ඒක හැපිච්ච හැම දිනාගම විනාශයක්. රනිල් වික්‍රමසිංහ මහත්මයා එතුමා ලිච්ඡවි විදියට රට පාලනය කරනවායි කියලා ඇවිල්ලා මාධ්‍ය මර්ධනය කරන්න තමන්ගේ ඉත්තෝ දාගෙන මංගල සමරවීර වැනි අය දාගෙන ආදී මේ මාධ්‍ය වලට අත තියන්න හදනවා. මාධ්‍ය නිදහස නැති කරන්න ආපු කෙනෙක් ඔවුන්ගේම විනාශය ඒ තුලින් කරගන්නවායි කියන එකත් අපි පැහැදිලි කරනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ තුන්වන සහ හතරවන අධිරේ කොටස් වන බරවකුමුක සිට අන්දරවව හා මතල සහ හම්බන්තොට අතර කොටස හෙට විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් හා දේශපාලකයන් චෝදනා කරන්නේ නිසි පරිදි මාර්ගයේ ඉදිකිරීම නිම නොකර විවෘත කිරීම හරහා ජනතාව අනාරක්ෂිත තත්වයට පත්වන බවයි. मार्ग संवर्धन अधिकारी संधान करने परिधि हेट व्यूर्त किरने दक्षिण अधिवेगी मार्गे तोन्वन सह हतरवन अधिरे कोटसाई ए बरव कुंभक सिट अंतरवव दक्वा हा मतल सह हंबंतोट अतर कोटसाई बरव कुंभक बिवसुमासलदी मादेवता अदहस दक्वू प्रदेशवासीयन चोदना कले अधिवेगी मार्गे इदिकिरीमेदी हानिवू ग्रामीय मार्ग मेन्म तम කුඹුරු වලට ජලය ගලා ඒමට ඇති එළ පද්ධති පවා තවමත් නිසලස නිම කරනු මෙති බවයි. අපිට ගෙදරට යන්න පාරක්වත් නැහැ හරියට තාම. කුඹුරු වලට වතුර ගන්න විදියක් නැහැ. ඇලබෝ කුටි රාම එහෙමමයි. ගොවිතැන් කරන්න විදියකුත් නැහැ. එහාට මෙහාට යන්න විදියක් නැහැ. මාර්ග හදලා දීලා නැහැ. බරවක හන්දිය මෙතන. ඒ ඉඳලා මත්තර ගාවට සම්පූර්ණ ඉවර කරලා නැහැ. ඊට පවතින රජයේ දේශපාලන වාසිතා තමයි මේක මේ විරුද්ධ කරන හදන්නේ. අධිවේගී මාර්ගයේ ඉදිකිරීම වලට සම්බන්ධ සේවකයින්ද මෙලෙස අදහස් පළ කළා. දැන් මේ වැඩි වලකට දවස් කීයකද යයිද? මහා දෙයක් විතර යනවා හරියට. තව තියෙනවා ගන්න තියෙන වාහ දෙකක්. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් පිරිසක් තවමත් ඉදිකරමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මේ අය කඩිමුඩියේ ඇවිල්ලා මේ වැඩ කරනවා. ආණු පද්ධතියේ වතුර බහින්නේ නැහැ. මිනිස්සුන්ගේ ප්‍රශ්න තියෙනවා. විදුලි පද්ධතියවත් තාම හරියට සකස් කරලා නැහැ. ඔබතුමාලට බෝඩ් එකක් ගහන්න ඕන නම් සජිත් මහත්තයාගේ නම ගහන්න ඕන නම් අපි සජිත් ප්‍රේමදාස කියලා නම ගහලා දෙන්නම්. හැබැයි ඒ නම ගහගන්න මේ ජනතාවගේ ජීවිත අන්තර දාන්න එපා කියලා අපි ඉල්ලීම් කරනවා. වත්මන් ආණ්ඩුව කාන්තාවන් ණයකතුන් බවට පත් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති උත්සවයකට එක් වෙමින්. මේ කාන්තාවන් ඇත්තටම දැන් සිරිකතක් නෙවෙයි ණයකතක් බවට පත් වෙලා තියෙනවා. මේ හැම කෙනෙක්ගේම අදහස අද ගෙදර ගිහිල්ලා රාත්‍රියේ තමුන්ගේ ස්වාම පුරුෂයාට ආදරණීය දරුවන්ට රාත්‍රී කෑම මේසෙට කෑම ටිකක් බත් ටිකක් නැත්නම් අඩු ගානේ හොදිත් එක්ක පාන් කෑල්ලක් දෙන්නේ කොහොමද කියන එක හිතේ දරාගෙන ඉන්න බව අපි දන්නවා. අද මේ කොළඹ නගරයේ පමණක් වතු තියෙනවා 1500කට වැඩිය. ඉසට වහලක් නැහැ, හරියට වැසිකිළියක් නැහැ. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ පැල්පත් නාගරික පැල්පත් වාසීන් දියුණු කරන්න, උන්ට අඩු ගානේ ඇඩ්‍රස් එකක් ලිපිණයක් ලබා දෙන්න උන් ලොකු උත්සාහයක් ගත්තා. පියාණෝයි පුතාණෝයි මහා ප්‍රචාර කරලා මේ නිවාස ප්‍රශ්නය විකුණගෙන කෑවා විසක් සාධාරණ ලෙසට මේ ප්‍රශ්නය විසඳුවේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිවරයෙන් මේ රටේ ජීවත් වෙන හැම කෙනෙක්ටම හිසට සෙවණක් දෙවන අංග සම්පූර්ණ නිවාස වැඩපිළිවෙලක් අපි දියත් කරනවා. ණය බරින් ඉන්න ජීවත් වෙන කාන්තාවන් සියල්ලගේ ණය බර කපා හැරලා අපි ඔවුන්ව මුදවා ගන්නවා විතරක් නෙවෙයි, අපි සූදානම් කිසිම දරුවෙක් මේ රටේ රෑ හාමතේ බඩගින්නේ නිදා ගන්න යන්නේ නැති කරලා ඔවුන්ගේ කුස පුරවන්න මේ කාන්තාවන්ට අවශ්‍ය ස්වන් රැකියාවක් හෝ වෙන යම් මාර්ගය ආදායම් මාර්ගය සලසීමේ වැඩපිළිවෙලක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ළඟ තියෙනවා. දැන් රටවටා හිරු. රටවටා හිරු. පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් මිනිමැරීමේ චෝදනාවට තේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩුව වා සිටින පොලිස්පති පූජ්‍ය ජයසුන්දර එළඹෙන 19 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරික මහේස්ත්‍රාත් ප්‍රියන්ත පෙරේරා මහතා අද නියෝග කළා. කොළඹ නගරයේ ඉහළ වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය මෙවන විට 100%කින් ඉහළ ගොස් ඇති බව ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ නවදිල්ලේ පවතින වායු දූෂණ තත්ත්වය මීට හේතු වී ඇති බවට සැක කරන බවයි. දෙවෙනි ප්‍රදේශ ගණනාවක පවතින ගෑස් සිඟේ හේතුවෙන් අදත් පාරිභෝගික ජනතාව දැඩි පීඩාවට පත් වූ අතර ගෑස් අලෙවි කරන ඇතැම් ස්ථානවල දිගු පොලිම්ද දක්නට ලැබුණා. गैस पोलिंग मीन्स गैस पोलिंग गैस पोलिंग गैस नहीं क्या దేశంలోని వసూదానం సమగ్రయానట ప్రతకంత వెతదనగనో దేశాంగం దొరకతను చాలే అనుమతి రేదిస్తున్న పరిధి హీరు ప్రవృత్తి SMS సేవవ సక్రియ కరగాను హీరు రాత్రి 9:55 యాలిమున గసము ఐబోల్